වෙනදවාගේම සුබ දවසක් කියලා පිළිගන්නවා. බයෝකෙටිකම වීඩියෝ සීරියස් එකේ අපි විටමින් වගුව ගැන කතා කරන දෙවෙනි වීඩියෝ එක. මම හිතනවා හැමෝම මේ වෙනකොට කලින් වීඩියෝ එක බලන්නේ නැති කියලා. ඒකෙදී අපි කතා කරා මේ දේ ද්‍රව විටමින් වෙන KADE වෙන හරියට මතක තියාගන්න කොහොමද කියලා. මේ වීඩියෝ එකේදී අපිට කතා කරන්න තියෙන එතකොට ජලයේ ද්‍රව විටමින් ගැන. විටමින් දෙකයි අපිට ඉතුරුනේ විටමින් B සහ C. නමුත් ලේසි කියලා හිතන්න එපා විටමින් B සංකීර්ණයක්ම තියෙන නිසා. යන කලින් වීඩියෝ එකේ කිව්වා වගේම කියන්න ඕන මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාලට විටමින් වගුව පාඩම් වෙන්නේ නැහැ. මේකෙදි කියලා දෙන්නේ පාඩම් කරගන්න ක්‍රමයක් විතරයි. ඒ ක්‍රමේ පාවිච්චි කරලා පාඩම් කරගන්න ඔයා මහන්සි වෙන්න ඕන අනිවාර්යයෙන්ම. හරිද? මේකෙදි මුලින්ම දැනගන්න ඕන තියෙන විටමින් B වර්ගමොන් ටික මොනවද කියලා. හරිද? B12 වෙනකන් තියෙනවා B1 වලින් පටන්ගෙන. නමුත් එක දිගට අංක නැහැ. අංක නැති ටික මතක තියාගන්න. 4 8 4 ගුණාකාර වලින් 4 8 නැහැ. හැබැයි 4 8 12 12 වෙන එක තියෙනවා. හරිද? පිළිවෙලට ගියාට පස්සේ 4 8 නැහැ. නමුත් 12 වෙන එක තියෙනවා. ඉතුරු ටික සෙට් එක තියෙන්නේ B9 වෙනකන් විතරයි. 10 11 එහෙම එකක් නැහැ. හරිද? අර 4 ගුණාකාර වලින් මතක තියාගත්තාම පැටලෙන්නේ නැහැ. එතකොට අපි දන්නවා B4 B8 නැහැ. නමුත් B12 තියෙනවා කියලා. B වර්ග 8ක් තියෙනවනේ. ඔන්න ඔය 8 නම් ටික පාඩම් කරගන්න තමයි ඊළඟට යන්නේ. හරිද? මාත් එක්ක එකපාරක් බලමු මේ මොකක්ද කියලා තියෙන්නේ කියලා. මෙතන මම පෙන්වලා තියෙනවා බෝල 9ක්. හරිද? මේ බෝල 9 ළමයෙක් දැකලා ඒ ළමයා කියන දේ තමයි පහලින් තියෙන්නේ පොඩි කවියක් විදියට. දන්නේ නැහැ මෙතන බෝල කීයක් තියෙද කියලා. එයා ගණන් කරන්නේත් නැහැ. හැබැයි එයා මෙන්න මේ වගේ දේවල් මුලින්ම කියනවා. 1 තියපන්. ඒ කියන්නේ පළවෙනි එක තියන්න කියලා කියනවා. එයා කියනවා 2ක් රයිබොට කියලා ආයි වෙන් කරනවා. පළවෙනි එක තියපන් 2ක් රයිබොට කියලා ආයි වෙන් කරනවා. රයිබෝ කියන්නේ නමක් කියලා හිතන්නකෝ. 2ක් රයිබොට කියලා වෙන් කරනවා. එයා කියනවා ඊළඟට 3වෙනි එක නියමයි කියලා. හරිද? ඒක තමයි මේ පෙන්නේ 3වෙනි එක නියමයි කියලා කියනවා. ඊළඟට එතන ඉඳන් බලලා කියනවා පැත්තෙන් 5ක් ඉතුරුයි කියලා. හරිද? 4වෙනි එක අතෑරලා ඊළඟට කියනවා පැත්තෙන් 5ක් ඉතුරුයි කියලා. හරිද? මේ කියන විදිය මතක තියාගන්න. අපි බලමු මේකේ නම් ටික කොහමද මතක තියාගන්නේ කියලා. 6වෙනි එක පිරීලා 7වෙනි එක බලද්දි 9 ෆෝලික් විතරයි කෝ බලන්න 12ක් නැහනේ. හරිද? එයා 12ක් තියෙනවා කියලා හිතන් ආවට තියෙන 9යි 12ක් නැහනේ. හරිද? 1 තියපන්. 1 තියපන් කියන එකෙන් කියන්නේ මොකද දන්නවද? ඒ කියන්නේ B1. හරිද? B1 තියපන් කියන එකෙන් කියන්නේ තියමීන් නෙමෙයි තයමීන්. මොකක්ද? තයමීන්. හරිද? 2ක් රයිබොට. ඒ කියන්නේ B2. B2 රයිබොට කියන එකෙන් කියන්නේ රයිබොෆ්ලෙවීන්. හරිද? රිසෝස් එකෙන් බලන්න පුළුවන් නම දැන් තියෙනවා රිසෝස් එක රයිබොෆ්ලෙවීන්. ඊළඟට 3වෙනි එක නියමයි. 3 කියන්නේ B3. නියමයි කියන්නේ නියසීන්. හරිද? නියමයි කියන්නේ නියසීන්. හරිද? ඊළඟට පැත්තෙන් 5ක් ඉතුරුයි. 5 කියන්නේ B5 B4 නෑ කියලා මම කලින් කිව්වනේ. 4 ගුණාකාර නෑ කියලා. ඊළඟට පැත්තෙන් කියන එකේ මෙතනින් කියන්නේ පැන්ටතෙනික්. හරිද? B5 වල නම් මොකක්ද? එහෙනම් පැන්ටතෙනික්. හරිද? 6වෙනි එක පිරිලා. 6වෙනි එකෙන් B6 කියලා කියනවා. පිරිලා කියන එකෙන් අපිට ගන්න පුළුවන් පිරිඩොක්සීන්. හරිද? පිරිඩොක්සීන්. 7 බලද්දි B7. B7 කියන්නේ B7 වල නම තමයි බයෝටීන් බලද්දි. හරිද? 9 ෆෝලික් එක කෙලින්ම තියෙනවා B9 ෆෝලික්. ඇයි 8 නෑනේ 4 ගුණාකාර කරනකොට 8 නෑ. ඊළඟට හැබැයි 12 තියෙනවා. හරිද? කෝ බලන්න 12ක් නෑනේ. එහෙනම් B12 කියන්නේ මොකද්ද? කෝබල් ඇමීන්. හරිද? කෝබල් ඇමීන් කියලා. මතක තියාගන්න පුළුවන් නැත්නම් කෝබල් ඇමීන් කියලාත් කියලා කියනවා. හරිද? ආයි මුලින් ඉඳලා බැලුවොත් හරියටම මේ කවිය මතක තියාගත්තොත් අපිට පුළුවන් විටමින් B සංකීර්ණ මතක තියාගන්න. 1 තියපන්, 2ක් රයිබොට, 3වෙනි එක නියමයි, පැත්තෙන් 5ක් ඉතුරුයි, 6වෙනි එක පිරිලා, 7 බලද්දි 9 ෆෝලික් විතරයි කෝ බලන්න 12ක් නැහනේ. ඔන්න ඔයි කවිය පාඩම් කරගත්තොත් අපිට පුළුවන් B සංකීර්ණයේ ඔක්කොම නම් ටික ඉතාම පහසුවෙන් මතක තියාගන්න. කලින් කතා කරා වගේම එහෙනම් මම විටමින් ටික වගුවේ ලියාගත්තා අර කලින් කරපු ක්‍රමෙන්ම. මයිකෙදි කිව්වා එක නම් තියපන්, 2 රයිබොට, 3 නම් නියමයි, පැත්තෙන් පහක් ඉතුරුයි, 6 පිරිලා, 7 බලද්දි 9 ෆෝලික් විතරයි 12ක් කෝ බලන්න 12ක් නැහැ. ඔය විදිහට තමයි අපි විටමින් B සෙට් එක මතක තියාගත්තේ. දැන් අපි බලන් තියෙන ආහාර. මේකෙදි මම මුලින්ම පාවිච්චි කරන පොඩි ක්‍රමයක්. ඒ තමයි මේ හැම එකේම තියෙන දෙයක් තමයි මස් සහ ධාන්‍ය කියන දෙක. ආහාර ප්‍රභේ විදිහට අපිට ওই විටමින් B සෙට් එකේම මස් සහ ධාන්‍ය කියන එක දීලා තියෙනවා. ඕක වෙන් කරගෙන මස් කියන එක මේකෙන් මේ සංකේතයෙන් ධාන්‍ය කියන එක මේ සංකේතයෙන් මම අරගෙන තියෙනවා. හරිද? B1 B2 B3 වෙනකන් මස් ධාන්‍ය කියන දෙකම තියෙනවා. B5 වලදී ධාන්‍ය විතරයි. ඊළඟට B7 වලදී මස් විතරයි. B9 වලදී ධාන්‍ය විතරයි. ආයි B12 වලදී මස් විතරයි. ඒකත් රටාවක් තියෙනවා. කොටුව, රවුම විදියට. ආයි මෙතෙන්දී හැබැයි දෙකම තියෙනවා B6 වලදී. ඒක මතක තියාගන්න ඕන.
දෙකම තියෙන්නේ B1 B2 B3 B6 වලදී. හරිද? B3 වලින් පස්සේ B6 අපිට මතක තියාගන්න පුළුවන්. B5 B7 B9 B12 වලදී pattern එකක් විදියට තියෙන්නේ. කොහොමද? ධාන්‍ය මස්. හරිද? ඔව් නිකම්ම මස් ධාන්‍ය කියලා කිව්වට පොඩි අවුලක් තියෙනවා. ඒකත් මෙහෙමම කියන්නම්. B1 වලදී ධාන්‍ය කිව්වහම ඒ ධාන්‍ය නිකං ධාන්‍ය නෙමෙයි නිවුඩු ධාන්‍ය වෙන්න ඕන. ඊළඟට මස් ඌරු මස් වෙන්න ඕන. හරිද? ඊළඟට B2 එකේදී ධාන්‍ය නිකං කියලා හරියන්නේ නැහැ. සරුකල ධාන්‍ය වෙන්න ඕන. හරිද? ඊළඟට ආයි අවුලක් එන්නේ B9 වලදී. B9 වලදී අර B1 වලදී වගේ නිවුඩු ධාන්‍ය වෙන්න ඕන. හරිද? ඔන්න ඔය පොඩි වෙනස්කම් ටිකක් වෙන්න ඕන. එතකොට අපිට ආහාර ප්‍රභව දෙකක් ඉතාම පහසුවෙන් පටලවා ගන්න නැතුව මතක තියාගන්න හැකි. කොහොමද? B1 B2 B3 තුනෙන් පස්සේ 6. හරිද? 3 B6 වලදී හැම එකෙම ධාන්‍ය සහ මස් කියන දෙකම තියෙනවා. B5 වලදී ධාන්‍ය වලින් පටන් ගන්න ධාන්‍ය මස් කියන පැටර්න් එකට තියෙනවා. හරිද? ඔන්න එක ආහාර ප්‍රභවයක් ඒ විදිහට පාඩම් කරලා ඉවරයි. ඊළඟ ක්‍රමෙන් මම කියලා දෙන්න යන්නේ ආහාර ප්‍රභවය සහ ඌණතා ලක්ෂණ කියන දෙකම එකට මතක තියාගන්න. මොකද ක්‍රම ගොඩක් අරගෙන එන එක අපිට මතක තියාගන්න තවත් අපහසු වෙනවා. ඒක නිසා එකම ක්‍රමයක් පාවිච්චි කරලා ඉතුරු ආහාර ප්‍රභව ටික සහ ඌණතා ලක්ෂණ මතක තියාගමු. මේකෙදි කරුණු ගොඩක් තියෙන නිසා ටිකක් සංකීර්ණ වෙච්ච සිදුවීමක් තමයි තියෙන්නේ. හරිද? වෙච්ච සිදුවීමක් තියෙන සංකීර්ණ සිදුවීමක්. මම කියන පිළිවෙලින් හරියට සිදුවීම අහගෙන ඉන්න. එතකොට මේක නිකම්ම නිකන් කතාවක් විදියට මතක හිටියි. හරිද? ඕන මුලින්ම සිදුවීම වෙන්නේ මෙච්චරයි. රනිල් කියලා අංකල් කෙනෙක් ඉන්නවා. මේ කට්ටිය කඩේකට ගිහිල්ලා ඉන්නේ. එයා කියනවා රට කජුනම් බෑ බෑ කියලා. හරිද? රට කජුනම් බෑ බෑ කියලා කියනවා. හරිද? ඊළඟට මුහුණේ ලපයක් තියෙන කෙනෙක් ඉන්නවා. එයා කියනවා කිරියලෝලු නම් හොඳයි කියලා. තුන්වෙනියට ඉන්නවා පෙලා අක්ක කියලා කෙනෙක්. එයා කියනවා ඇට් ටිකකුත් ගමු කියලා. හරිද? හතරවෙනි එක්කෙනා අර දෙවෙනියට මුහුණේ ලපේ තියෙන එක්කෙනා කියපු එක ස්ථිර කරනවා. එයා කියනවා කිරියලෝලු හොඳයි කියලා. නමුත් එයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයාට බඩු ගන්න කඩේට යන්න විදියක් නැහැ. එයාගේ විඩාව අත්පා හිරි වැටිලා මේ වගේ ප්‍රශ්න ටිකක් එයාට තියෙනවා. ඒක නිසා එයා පස්වෙනි එක්කෙනාට බඩු ටික ගේන්න කියනවා. එයා මෙයා කියපු කිරියලෝලු ටිකයි එයාට ඕන පළතුරු ටික අරගෙන යනවා. ඔන්න ඔය ටික තමයි මේ සිදුවීමේ පළවෙනි කොටස. මොකක්ද උනේ? අංකල් කෙනෙක් ඉඳියා. එයා කිව්වා කට්ටිය මේ කඩේට ගිහින් ඉන්න දැන්. රට කජුනම් බෑ බෑ කිව්වා. ඊළඟට මුහුණේ ලපේ තියෙන කෙනෙකුට කිරියලෝලු ටිකක් නම් හොඳයි කියලා. පෙලා අක්ක කියලා කෙනෙක් ඉන්නවා. මෙයා කියනවා ඇට ටිකක් ගමු කියලා. හතරවෙනි එක්කෙනා කියනවා කිරියලෝලු හොඳයි කියලා. නමුත් එයාට එන්න බෑ කඩේට. මොකද එයාට විඩාව අත්පා හිරි වැටලා වගේ පොඩි ප්‍රශ්න ටිකක්. පස්වෙනි එක්කෙනා ඒක නිසා කිරියලෝලුයි පළතුරුයි ඔක්කොම අරගෙන යනවා. හරිද? ඔන්න ওই ටික පාවිච්චි කරලා අපි වගේ මුල් ටික කම්ප්ලීට් කරගමුද? මේටි දිදී කවුද? රනිල් ලංකල්. හරිද? එයා කිව්වා රට කජු නම් බෑ බෑ කියලා. දැන් තේරෙනවනේ ඒ ඇයිද කියලා. රට කජු බෑ බෑ කියන එකෙන් බෙරි බෙරි රෝගය. හරිද? ඔන්න එහෙනම් B1 තයමීන් වලට අදාළ ආහාර ප්‍රභව ටික උණතා ලක්ෂණ කම්ප්ලීට්. ඊළඟට ඉන්නේ කවුද? මුහුණේ ලපයක් තියෙන එක්කෙනෙක්. මුහුණේ වණයක් තියෙන එක්කෙනානේ. හරිද? ඔව් ඒකම තමයි සමේ වණ කියලා තියෙන වරහන් ඇතුළේ මුහුණ දෙපස වණ කියලා රිසෝස් එකේ දීලා තියෙනවා. හරිද? මෙයා මොකද කිව්වේ? කිරිය රෝලු හොඳයි කිව්වා. දැන් පැහැදිලි නේ ඇයිද? කිරි නිෂ්පාදන සහ එළවලු තමයි එහෙනම් B2 වල ආහාර ප්‍රභවය සහ උණතා ලක්ෂණ වෙන්නේ. B2 කියන්නේ රයිබොෆ්ලෙවින්. තුන්වෙනියට ඉන්නේ කවුද? ඔව්. තුන්වෙනියට ඉන්නේ පෙලා අක්කා කියන එක්කෙනෙක්. හරිද? තුන්වෙනියට ඉන්නේ පෙලා අක්කා. ඒක අපි ලිව්වා පෙලා ග්‍රා කියලා. හරිද? එයා කිව්වා ඇට ටිකකුත් තිබ්බනම් හොඳයි කියලා. ඒක තමයි නට්ස් කියලා ලිව්වේ. හරිද? හතරවෙනියට ඉඳපු එක්කෙනා මොකද කරේ? ඔව් අර මුහුණේ ලපයක් තිබ්බ එක්කෙනා කියපු එක ස්ථිර කරා. කිරිය ලෝලු නම් හොඳයි කිව්වා. නමුත් එයාට එන්න බෑ. එයාට ප්‍රශ්න ටිකක් තිබ්බේ මොනවද? අන්න ඒ ටික බලමුකෝ. එයා කිරිය ලෝලු හොඳයි කිව්වට එයාට එන්න විදියක් තිබ්බේ නැහැ. හරිද? එයාට මොකද ප්‍රශ්න වගේක් තිබ්බ? ඉඩාව මහන්සිය හිරිය වැටිලා ඊළඟට අත්පා පුපුරු ගහනවා වගේ මේ වගේ ප්‍රශ්න ටිකක් තිබ්බා. එයා ඒක නිසා B5 ට පස්වෙනි එක්කෙනාට කිව්වා කිරිය ලෝලු තරගෙන එන්න කියලා. B5 කිරියලවලු තරගෙන එයාට පළතුරු ටිකක් ඕන නම් පළතුරු ටිකක් තරගෙන ගියා. ඔන්න එහෙනම් සිදුවීම අවසානයි. ආයි නිතරම සිදුවීම් මතක තියාගන්න. රනිල් කියලා අංකල් කෙනෙක් ඉඳියා. රට කජු නම් බෑ බෑ කිව්වා. ඊළඟට මුහුණේ ලපේ තියෙන කෙනෙක් කිව්වා කිරියලවලු නම් හොඳයි කියලා. වෙලා අක්ක කිව්වා ඇට ටිකුත් තිබ්බනම් හොඳයි කියලා. හතරවෙනි එක්කෙනා කිව්වා කිරියලවලු හොඳයි කියලා. නමුත් එයාට ප්‍රශ්න ටිකක් විඩාව මහන්සිය අත්පා කුපුරු ගන්න මේ වගේ ප්‍රශ්න ටිකක්නේ. එයා කිව්වා පස්වෙනි එක්කෙනාට අරගෙන එන්න කියලා. පස්වෙනි එක්කෙනා කිරියලවලුත් එක්ක එයාට ඕන පළතුරු ටිකුත් අරගෙන කඩින් ගියා. ඔන්න සිද්ධිය ඉවරයි. පළවෙනි සිද්ධිය. ඊළඟට දෙවැනි සිදුවීමේ දෙවැනි කොටස. ඊළඟට ඉඳපු කට්ටියගෙන් 6 9 12. ඒ කියන්නේ 3 ගුණාකාර සෙට් එක. 6 9 12. 3 ගුණාකාර සෙට් එකට හැමෝන්ටම පොදු අවුලක් තිබ්බා. ඒ කියන්නේ 6 වෙනි එක්කෙනාට 9 වෙනි එක්කෙනාට 12 වෙනි එක්කෙනාටයි හැමෝන්ටම රක්තහීනතාවය. හැබැයි එක එක්කෙනාට ඇති වුණු ප්‍රශ්න ටිකක් වෙනස්. හරිද? 6 වෙනි එක්කෙනාට උද්දීප්‍යතාව නැති වුණා. රිසෝස් එකේ දීලා තියෙන උද්දීප්‍යතාව කියලා උණතා ලක්ෂණයක් විදියට. ඒක පිළිගන්න බෑ. උද්දීප්‍යතාව කියලා කියන්නේ උත්තේජ වලට ප්‍රතිචාර දක්වීමනේ. ඉතින් ඒක උණතා ලක්ෂණයක් වෙන්නේ නැහැ. උද්දීප්‍යතාව නැති වීම තමයි මෙතෙන්දී B6 වලින් එන්නේ. ඊළඟට B9ට රක්තහීනතාව නිසා ඇතිවෙච්ච ප්‍රශ්නේ යගේ උපද්දෝෂ. B12ට ඇති උනේ සමතුලිතතාව නැතිවීම. හරිද? මොකක්ද මං කිව්වේ? මේ 3 දෙනාටම පොදුවේ රක්තහීනතාවය කියන ලෙඩේ තිබ්බා.
මෙයාට ඒක නිසා උද්දීපිතාවේ ප්‍රශ්නයක් ආවා. මෙයාට උපද්දෝෂ කියන ප්‍රශ්නය ආවා. මෙයාට සමතුලිතතාව නැතිවීම කියන ප්‍රශ්නය ආවා. එතකොට ඒ කට්ටියටත් යන්න බෑනේ. පොඩි ප්‍රශ්න ටිකක්නේ. එයා මේ හත්වෙනියට ඉඳපු එක්කෙනාට කිව්වා. මෙයා කිව්වා හත්වෙනි එක්කෙනාට කිව්වා හැවෙනි එක්කෙනා නවවෙනි එක්කෙනා කිව්වා ලොල් ටිකක් ගෙනත් දෙන්න කියලා. 12 වෙනි එකව කිරිටි හිකුයි බිත්තර ටිකුයි ගෙනත් දෙන්න කියලා හත්වෙනි එක්කෙනාට. හරිද? ඔන්න ඕක තමයි දෙවෙනි සිදුවීම. අපි ඒකට දාලා ටිකක් පුරවගනිමු. පේනව නේද 3 ගුණාකාර සෙට් එක 6 9 12 කියන තුන් දෙනාට රක්තහීනතාවය කියන අවුල ආවා. කිව්වා මං එක එක්කෙනාට ඒක නිසා ඇති වෙච්ච ප්‍රශ්න වෙනස්. හරිද? B6 ට මොකද වුනේ? රක්තහීනතාවය නිසා උද්දීපිතාව නැති වුණා. 9 ට උපද්දෝෂ ඇති වුණා. 12 ට බැලන්ස් නැති ගතිය අන්බැලන්ස් කියන එක ඇති වුණා. ඒ වගේම යාට හිරි වැටීම කියන එකත් ඇති වුණා. දැන් මෙයාට කඩේට යන්න බැරි නිසා 7 වෙනි එකේ නට මොනවද කියන්න කිව්වේ? මේ දෙන එකව එළවලු අරන් එන්න කියලා. මෙයා කිව්වා කිරි කිරි සහ බිත්තර අරන් එන්න කියලා. ඒකත් අපි ලියාගමු. එහෙනම් 669 දෙන්න කිව්වා එළවලු අරන් එන්න කියලා. මෙයාගේ හැබැයි කොළ එළවලු. ඒක මතක තියාගන්න ඕන. 12 වෙනි එක කිව්වේ කිරි බිත්තර අරන් එන්න කියලා 7 වෙනි එකේ නට. දැන් 7 වෙනි එකේ කරන වැඩේ බලන්නකො. 7 වෙනියට ඉඳී රනිල්. අර මුලින්ම කතා කරපු එකේ රනිල්. එයාට දැන් යන්න බෑ වගේ කඩේට කම්මැලි. මෙයා අර හැමේ අවුල තිබ්බේ. හැමේ අවුල තිබ්බේ දෙවෙනි එකේනානේ. අන්න එයාට කියනවා එයා කිව්වනේ කිරි එළවලු ගේන්නම් කියලා. කොහොමද දෙවෙනි එකේනා? එයාටම කියනවා එළවලු ටිකුත් අරන් එන්න කියලා. හරිද? දැන් ඒක පාවිච්චි කරලා අපි ඊළඟ එක ලියාගමු. හත් වෙනියට ඉඳී රනිල්. එයා මොකද කරේ? එයාට යන්න කම්මැලි. එයා අර හැමේ අවුල තිබ්බ එක්කෙනා දෙවෙනි එක්කෙනාට. එයාට කියනවා එළවලු ටිකක් අරන් එන්න කියලා. එයා කිව්වනේ කිරි එළවලු හොඳයි කියලා. අන්න ඒ කතාව තමයි මෙතෙන්දී පාවිච්චි කරේ. මෙහෙම දැන් සිද්ධිය වුණේ. හරිද? කට්ටිය ගියා කඩේකට. ඒ කියන්නේ එළවලු ඒව තියෙන කඩේකට ගියා. ඉතින් කියන එක නම් මුලින්ම කිව්වා රට කජු නම් බෑ බෑ කියලා. එයාට රට කජු කන්න කැමති නැති නිසා එයා රට කජු නම් බෑ බෑ කියලා. හරිද? ඒකෙන් තමයි ඔන්න B1 කම්ප්ලීට් කරගත්තේ. ඊළඟට දෙවැනියට ඉඳිය මුහුණේ ලප තියෙන කෙනෙක්, මුහුණේ වන තියෙන කෙනෙක්. එයා කිව්වා කිරි එළවලු නම් හොඳයි කියලා. හරිද? ඒකෙන් තමයි B2 කම්ප්ලීට් කරගත්තේ. තුන්වැනියට ඉඳිය පිලා අක්ක කියලා කෙනෙක්. එයා කිව්වා ඇර ටිකකුත් ගමු කියලා. හරිද? හරි රට කජු බෑ කිව්වට මෙයා කිව්වා ඇර ටිකකුත් ගමු කියලා. හරිද? හතරවෙනියට ඉඳපු එක්කෙනා කිව්වා කිරි එළවලු නම් හොඳයි. හැබැයි එයාට මොකද වුනේ? වාහනෙන් එළියට බහ ගන්න බෑ. පිටාව හිරි වැටීම අත්පා පුපුරු ගැසීම කියන කාරණා නිසා එයාට කිරි එළවලු ටික ගන්න බහින්න බෑ. ඒක නිසා පස්වෙනි එක්කෙනාට කියන වැටි ටික අරන් එන්න කියලා එයා කාටවත් කියන්නේ බෑ කියන්නේ. එයා අර ඒක කිරි එළවලු ටික තමන්ට ඕන පළතුරු ටික අරගෙන එනවා. ඊළඟට මේ තුනේ ගුණාකාර සෙට් එක 6 9 12. ඒ තුන් දෙනාටම රක්තහීනතාවය කියන අවුල. 6 කියන එක්කෙනාට රක්තහීනතාවය නිසා උද්දීපිතාව නැති වෙලා, 9 කියන එක්කෙනාට රක්තහීනතාවය නිසා උපද්දෝෂ ඇති වෙලා, 12 කියන එක්කෙනාට රක්තහීනතාවය නිසා බැලන්ස් එක නැති වෙලා. හරිද? ඉතින් මේ තුන් දෙනා 7 වෙනි එක්කෙනා විතරයි නිතරු එයාට කියනවා 69 දෙන්න කියන වෙලවලු ගේන්න කියලා. 12 කියනවා කිරි බිත්තර ටිකුයි අරන් එන්න කියලා. 7 වෙනි එක්කෙනා කම්මැලි නිසා අර හැමේ අවුල තිබ්බෙක් කෙනාට කියනවා එළවලු ටිකක් අරන් එන්න කියලා. හරිද? ඔන්න ඕක තමයි කතාව. ওই කතාවෙන් තමයි විටමින් B ට අදාළ සම්පූර්ණ වගුව මතක් කරගත්තේ. දැන් බලනවා ඇති මේ වගේ කතාවක් විභාගෙදී මතක් කරගන්නේ කොහොමද කියලා. හොඳ ප්‍රශ්නයක්. ඒකට කරන්න ඕනේ විභාගෙදී මේ කතාව මතක් කරගන්න එක නෙමෙයි. මේ කතාව මතක් කරලා මේ වගුව පුරවල කිහිපාරක් ප්‍රැක්ටිස් කරන්න. එතකොට විභාගෙදී අදාළ විටමින් එකත් එක්ක අපිට ආහාර ප්‍රභවයේ උණතා ලක්ෂණ ලියලා පුරුදු වෙලා තියෙන නිසා කටපාඩම් නොකර අපි ක්‍රමයකින් ලියන්නේ. අපිට විභාගෙදී තාම පහසුවෙන් මතක් කරගන්න පුළුවන්. අවසාන වශයෙන් විටමින් C ගැනත් කිව්වොත් විටමින් C වලට අපි කියනවා ඇස්කෝබික් අම්ලය කියලා. විටමින් C වලට ආහාර ප්‍රභවයේ දෙහිපවුලට අයත් පළතුරු ඒකේ රෝගී ශීතාද රෝගය. මේක මතක තියාගන්න වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් තව යාළුවෙක්ට ෂෙයා කරන එක අමතක කරන්න එපා. මොකද මේක ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්. අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත්. ඒක නිසා යාළුවෝ දන්න ගෲප්ස් වල අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක පහලින් Tamanට දැනුණ දේ, හිතුණ දේ උදව්වක් වුණාද කියන එක අනිවාර්යයෙන්ම කමෙන්ට් නොකර යන්න එපා. මොකද ඒක මට ලොකු උදව්වක් ඊළඟ වීඩියෝස් අරගෙන එන්න. ඒක නිසා කමෙන්ට් එකක් දාලා යන්න. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙනවා.